නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා කුසලකාමී පින්වතුනි අද පොසොන් පුර පසළොස්වක පොහෝ දවස මේ පොසොන් පුර පසළොස්වක පොහෝ දවස බෞද්ධ වශයෙන් අපිට ඉතාම වැදගත් වෙනවා මුළු ලෝකයේම පොසොන් දිනය වැදගත් වුණත් ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ ධර්මීය තලයේ ජීවත් වෙන සිංහලුන්ට බෞද්ධයන්ට විශේෂත්වයක් වෙනවා අපේ විජිත මහරහතන් වහන්සේ මේ ලංකා ධර්මීය තලයට වැඩමවීමත් එක්කම අපේ සංස්කෘතිය අපේ තියෙන කලාව ඒ වගේම කෘෂිකර්මය මනුෂ්‍යයන්ගේ ජීවිතය හැඩගැස්වීමක් ඇති වුණා. උන්වහන්සේගේ වැඩමවීමෙන් එදා දේවානම්පියතිස්ස රජතුමා අනාගත මිනිස් ජීවිතය සකස් කරගන්න හැටි ආකාරය හොඳින්ම පැහැදිලි වෙනවා. එදා දුනු ඊතල අතේ ඇති ඉන්න දේවානම්පියතිස්ස මහරජතුමා තමන් ඊය දෙහු කරගෙන එහෙම නැත්නම් ඊය විදින්න මානබලමින් ඉන්න මහරජතුමා අර මුවන් රැළ තනකොළ එහෙම නැත්නම් නිල් පැහැ තනකොළ අනුභව කරන්න අනුභව කරමින් ඉන්න ඒ සතා කොම්බ උස්සනකම් ඔළුව ඔසවනකම් බලාගෙන හිටියා. ඇයි මහරජ දරුවෝ එදා කන සතෙකුට වක්වත් හිංසා කරේ නැහැ. කන කුස පුරව ගන්න ඒ සතුන්ටවත් හිංසා කරපු නැති ජාතියක් තමයි අපේ රටේ වාසය කළේ. එහෙනම් මහරජුරෝ නීදු හාමුදුරුවොත් බලාගෙන හිටියා තමන්ගේ අතේ තිබෙන දුනු ගීතල දීම තැබුවා අනාගතයට අපේ ජාතිය අනාගත සිංහල ජාතිය කවදාවත් අවියාවද පාවිච්චි කරන්න උවමනාවක් නැහැ සත්ත්ව හිංසාව මිනිස්සුන්ට කරන හිංසා සියල්ලක්ම අත්තරින් එදා බුදුහාමුදුරුවෝ පිළිතුරු කළා එහෙනම් ඊටා මෙදා දක්වාම අපේ සිංහල ජාතිය අපේ නිර්මල බුද්ධ ධර්මය බුද්ධ දර්ශනය මීදු හාමුදුරුවෝ අනුබුදු මීදු හාමුදුරුවෝ අපිට දෙවෙනි බුදු කෙනෙක් වගේ අපේ ජීවිතය සකස් කරගන්න අපේ මීදු හාමුදුරුවෝ අපිට උපකාර වුණා. එනම් සදහැවතුනි ලෝකයේ සමාජය වෙන විපත්ති දිහා බැලුවම නොපෙනී නොපෙනී මනුස්ස ජීවිත මිනිස් ජීවිත පිළිගන්න ආකාරය මුළු ලෝකයේම අද දැනගෙන තියෙනවා. ඒ හැම ආගමිකයෙක්ම හැම ජාතිකයෙක්ම කල්පනා කරනවා මේකට විසඳුමක් කොතනද තියෙන්නේ කියලා. හැම ආගමක් ගැන කල්පනා කරනවා. නමුත් මේ බුද්ධ දර්ශනය ළඟ නැවතිලා ඒ අයගේ ජීවිතයේ අත්ත දීපා විහෙරත තම තමන්ගේ ජීවිතයේ තම තමන්ට ආලෝකයක් කරගන්න පහන කරගන්න ඒ අය බොහෝම කැමැත්තෙන් අද මේ දර්ශනේ දිහා බුදුදහම දිහා කල්පනා කරනවා. පඤ්ඤාය පරිසුච්චති මහසාගරයේ වගේ මේ දර්ශනය මේ ප්‍රඥාව දිනු කරගන්න ලැබෙනවා නම් ධර්මයේ තුලින් අපිට ඒක ලොකු සංසිල්ලක් වෙනවා. ඒ නිසා අපේ පින්වත් පිරිස් අපේ ජනතාව මේ උතුම් ධර්මයට අනුව මේ පොසොන් දිනේදී කල්පනාවට ගන්න අපේ අනාගත දරුවන්ගේ අනාගත ජීවිතය සකස් කරගන්නට පවට දිනට මේ දරුවෝ තමන්ගේ ජීවිතය කියලා කළ දෙන්නට ඕන. සුකරාණ්‍ය සා දූනි
අත්තනෝයි තානිච යං වේ හිතංච සාතුංච තං වේ පරම දුක්කරං වැඩි හිටියනේ කුඩා දරුවනේ අපිට බොහොම ලේසි පව් කරන්න බොහොම පහසුවෙන් පව් කරන්න ලේසි හොඳ දෙයක් කඩා කප්පල් කරන්න යහපත් දෙයක් විනාශ කරන්න ඒ වගේම යං වේ හිතංච සාතුංච තං වේ පරම දුක්කරං යහපත් දෙයක් කරන්න හොඳ ගුණයහපත් දෙයක් කරන්න ලෝකයේ උදෙසා ධර්මයක් ප්‍රචාරය කරන්න එහෙම නැත්නම් ධර්ම දායාදයක් දෙන්න ඒ ධර්ම ලෝකයට කියලා දෙන්න එහෙම නැත්නම් ඒ අවවාදම් ශාසනාවක් කරි මෙවැනි පොය දවසක ඒ කරන කැපවීම අපේ මේ මහත්මල්ලා මේ කරන කැපවීම ඉතාම අගනීය ඉතාම වැදගත් වෙනවා ලෝකයට අවශ්‍ය වෙන්නේ මේ ධර්මය කොච්චර විද්‍යාව දියුණුයි මේ තා දියුණු සමාජයට අද මොකද්ද වෙලා තියෙන්නේ දියුණුයි දියුණුයි කියන්නේ එහෙනම් අපේ හෙළ හෙළයන්ගේ තිබිච්ච ඒ කුසිකර්මය වගේම හෙළයන්ගේ තිබිච්ච ඖෂධ ටික තමයි අදත් මේ සමාජයේ මතුවෙලා මතුවෙලා එන්නේ. ඒ නිසා අපේ කුඩා දරුවන්ට බොහොම ඕනේ කමින් අපි වැඩිහිටියෝ කියලා දෙන්න ඕන ඖෂධ වගාවන්. ඒ ඖෂධ කොටු එහෙම නැත්නම් ඖෂධ වතු වගා කරන්නට ගෙවත්තේ මොනව හරි පැලෑටික් ඉඳන් පුරුදු කරන්නට ඕන. බලන්න අනුරාධපුරයේ මහමෙවුනා උයනට ගියාම ඒ ඖෂධ උයන බව පේරෙන්නට පේනවා. ඒ වගේම නාමල් උයනට ගියාම වටිනා කියන ඖෂධ වර්ග ඒ වනාන්තරවල අපිට දකින්න පේනවා. එහෙනම් එදා මහරජ දරු මහා සංඝරත්නය ඒ ආකාරයේ ඒ අය සියලුම දෙනාම ඒ අය ඖෂධ පැලවලට මුල් තැන දෙමින් කෘෂිකර්මයට මුල් තැන දෙමින් අපේ ඉතිහාසයට මුල් තැන දෙමින් පව්පින් හොඳින් තේරුම් ගත්තා. ඒ මව් අපේ වැඩිහිටියෝ පව් කියන්නේ මොනවද කියලා කුඩා දරුවන්ට කියලා දුන්නා. ඒ වගේම අකුසල කර්ම මොනවද, පව්පින් මොනවද, හොඳ නරක මොනවද කියන එක හොඳට කියලා කළා දුන්නා අපේ වැඩිහිටියෝ. ඒ නිසා අද මේ සමාජයේ දිහා බැලුවම තරුණ ළමුන්, තරුණ උදවිය, තරුණ හාමුදුරුවන් වහන්සේලා වෙනදට වඩා ලොකු කැපවීමක් කරනවා. මේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් පුරපසලොස්සක් කෙනකොට අපේ කුඩා සාමණේරයන් වහන්සේලා වැඩිහිටි හාමුදුරන් වහන්සේලා ඒ ලොකු කැපවීමක් කරන ඒ වගේම තමයි අපේ තරුණ ළමයි තරුණ උදවිය වෙනදට වඩා තමන් ලොකු කැපවීමක් කරනවා මේ ආගම දහම ගැන ධර්මයේ කියවන් ධර්මය ගැන සවන් දෙන්න දහම් ගැටලු ගැන සාකච්ඡා කරන්න ඒ වගේම භාවනා කරන්න අපේ තරුණ උදවිය වෙනදට වඩා ලොකු කැපවීමක් කරනවා ආරෝග්‍ය මිච්ඡා පරමංචලාව අපේ ඇත්තෝ කල්පනා කරනවා ලෝකයේ සමාජයේ එන්න එන්න විසම වෙමින් අපේ තියෙන ආවිෂ කෙටු වෙනවා අපේ තියෙන නිරෝගීකම ගිලිලා යනවා එහෙනම් ධර්මය තුලින්මයි අපිට අපේ ජීවිතය සකස් කර ගන්නට නිරෝගීකම ඒ ලාභය ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා ඒ නිසා අපේ මව් දෙමව්පියෝ අපේ වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියෙනවා අපේ දරුවන්ට මේ සියල්ලක්ම කියලා දෙනවා වගේම ඉතිහාසය කියලා දෙනවා වගේම අද පුර පසළොස්සක පොහොව දවසේ මේ පොසොන් පොහොය දවසේ පූජාච පූජනීයාන අපි දැන් වැඩිහිටියන්ට ගරු කරන එක වැඩිහිටියන්ට සලකන එක ක්‍රමක්‍රමයෙන් බොහෝ අවස්ථාවලදී ගිලිලා යනවා අර හොඳ මතුවෙනවා වගේම බොහෝ අවස්ථාවලදී මේ වැඩිහිටියන්ට නොසලකාන එක බොහෝ පළාත් වලින් අපිට අහන්න සැලසිලා තියෙනවා. අහිංසක මව් දෙමව්පියෝ ඒ හතල වඩල ඒ මව් දෙමව්පියන්ට නොසලකා හැරෙමින් අපේ ජීවිතය විවිධ ආකාරයකින් අපේ වැඩිහිටියන් අද මහමග දාලයන් ඒ වගේම මහා වැඩිහිටියන්ට නොසලකා හරින ස්වභාවයක් තියෙනවා. එයත් අපිට පැහැදිලි වෙනවා අපේ මව් දෙමව්පියන්ගේ අඩුවක් දෝ කියලා. ඇයි මව් දෙමව්පියෝ කල්පනා කළේ නැහැ මේ දරුවන්ට උගන්වන්න වැඩිහිටියන්ට නොසලකා හැරියොත් වැඩිහිටියන්ට ගරු නොකළොත් මෙන්න මේ මේ කර්ම මේ මේ අකුසල කර්ම සිද්ධ වෙනවා නේද කියලා එදා පැල්පතෙන් ඉස්කෝලේ යන දරුවා අම්මා තාත්තට වැඳලා ඒ ඇත්තෝ තමයි ගෙදරින් පිටත් වෙලා යන්නේ පැල්පතෙන් මහ මාලිගාවෙන් නෙමෙයි උගත්තු බිහුනේ එදා දුප්පත් පොල්ලකි පැල දුප්පත් පැල්පතෙන් තමයි ඉංජිනේරුවෙක් ඒ වගේම වෛද්‍යවරේ වෙද මහත්මෙක් රටේ වගකීම්තේ ව්‍යාපාරිකයේ ජීවිත රැකීමේ මහා ගුණගරුක අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ නමක් දෙහි කළ ඔය පොල්ලතු පැලේ ඒ නිසා ඒ පොල්ලතු පැලේ
ඒ ඇතිවෙච්ච මනුෂ්‍ය ධර්මය ගුණ ධර්ම අපි හමුතුයෙන් අලුතෙන් අලුතෙන් මතු කරලා හමුතුයෙන් වැඩි හිටියන් හැටියට දරුවන්ට කියලා දෙන්නට ඕන. එහෙනම් මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදු අනුශාසනාවක් කරන්නට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. පුරපසවස පොහොය දවස වෙනුවෙන් එහෙනම් අද පොසොන් දවසේ එහෙනම් මේ රැස් කරගත්තු කුසල ශක්තිය අපේ රට ජාතිය ආරක්ෂා කරන දිවිදෙවතුන් වහන්සේලාට අනුමෝදනා වේවා. ඒ වගේම මනගේ ඇත්තෝත් මේපින් අනුමෝදනා වේවා. සැපෙන් සැපටම පත් වේවා. අවසානයේදී ධර්මාවබෝධය පිණිස මේපින් උතුම් පාරමිතා බහුතම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.